ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩිම මුදලක් අය කරන පුහුණුකරුවාගේ තනතුර නැවතත් හිස් වෙන්න තමයි යන්නේ. ඒ තමයි අපි දන්නවා ඉන්දියානු කණ්ඩායමේ වර්තමාන පුහුණුකරුවා රාහුල් ද්‍රාවිඩ් තමන්ගේ සේවය අවසන් කිරීමට නියමිතයි මෙවර 2020 ලෝක කුසලානෙන්. ඉතින් ඔහුගේ සේවය පසුගිය එක් දින ලෝක කුසලානෙන් තමයි අවසන් කරන්නට හිටියේ. මෙවර 2020 ලෝක කුසලානේ දක්වා ඉල්ලීමක් කරලා වැඩිදුර රැඳී සිටියා. නමුත් ඔහු ඉවත් වෙනවා කියලා දැන් තහවුරු කරලා තියෙනවා. එතකොට දැන් BCCI එක අලුත් පුහුණුකරුවෙක් හොයමින් ඉන්නවා. මේ වන විටත් ඉල්ලුම් පත්‍ර කැඳවමින් සිටින්නේ, කැඳවලා තියෙන්නේ. ඉතින් 27 වෙනිදා, ඒ කියන්නේ IPL අවසාන මහ තරගෙන් පහුවෙනිදා තමයි අවසන් කරන්නට යන්නේ ඉල්ලුම් පත්‍ර කැඳවීම. ඉතින් 2023 ජූලි මාසයේ ඉඳලා, ඒ කියන්නේ ලෝක කුසලානෙන් පස්සේ ඉඳලා 2027 දෙසැම්බර් දක්වා අවුරුදු 3.5ක් වගේ කාලය තුළ මේ පුහුණුකරුවා වැඩ කිරීමට නියමිතයි. ඉතින් බැලු බැල්මට බලපුවාම 2026 ලෝක කුසලානය, 2027 එක් දින ලෝක කුසලානය දක්වා මේ පුහුණුකරුවා ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවා බවට පත්වෙනවා ඇති. චැම්පියන්ස් කුසලානයකුත් ඒ අතර එනවා. එතකොට මේ අවුරුදු 3.5 ඇතුළේ ICC තරගාවලි 3කට මේ පුහුණුකරුවාට මුහුණ දෙන්නට වෙයි කියලා අපට බැලු බැල්මට පෙනෙන්නට තිබෙනවා. ඉතින් ලෝකයේ වැඩිම ගෙවීමක් සිද්ධ කරන්නේ ඉන්දියානු පුහුණුකරුවාට. රවි ශාස්ත්‍රීට ඉන්දියානු රුපියල් කෝටි 10ක් විතර අවුරුද්දකට ගෙවලා තියෙනවා. ශ්‍රී ලංකා රුපියල් වලින් ගත්තොත් එහෙම කෝටි 40ක් විතර ගෙවනවා. ඉතින් මාසෙකට බැලුවොත් සාමාන්‍යයෙන් කෝටි 3-4ක සාමාන්‍යයක් එන්නේ පඩිය. ඉතින් ශ්‍රී ලංකාවේ පුහුණුකරුවාටත් සාමාන්‍යයෙන් ලෝකයේ 3-4 ස්ථානයේ ගෙවීමක් සිද්ධ කරනවා කියලා තමයි වාර්තාවල සඳහන් වන්නේ. ශ්‍රී ලංකාවට එන පුහුණුකරුවත් එහෙම අඩු මුදලකට එන පුහුණුකරුව එහෙම නෙමෙයි. ඉතින් සිල්වවුඩ් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සිටියදී ප්‍රධාන පුහුණුකරු විදිහට ලෝකේ 3 වෙනි වැඩිම පඩියක් ලැබෙන පුහුණුකරු බවට පත් වෙලා තියෙන්නේ. ඉන්දියානු රුපියල් කෝටි 5ක් විතර අරන් තියෙනවා. ශ්‍රී ලංකාවෙන් බැලුවොත් එම කෝටි 20ක් විතර අවුරුද්දකට අරන් තියෙනවා. ඉතින් ලංකාවට එනකොටත් ඒ ආසන්න මුදලක් බලාපොරොත්තු වෙලා ඇති, ලබා ගන්නවා ඇති. ඉතින් කොහොම හරි ඒක නෙමෙයි විශේෂම කතාව. දැන් ඊළඟ පුහුණුකරුවා විදිහට 2027 දෙසැම්බර් වෙනකන් බඳවා ගන්න යන ඒ ලයිස්තුවේ ඉදිරියෙන්ම සිටින පුද්ගලයෙක් තමයි අපි කවුරුත් හොඳට අඳුරන, කවුරුත් හොඳට ප්‍රතිචාර දක්වන පුද්ගලයෙක් තමයි ගෞතම් ගම්භීර්. ඉතින් ගෞතම් ගම්භීර් කියන්නේ ඉන්දියාවේ ඔය මන්ත්‍රී කෙනෙක් මා දන්නා විදිහට පාර්ලිමේන්තුවේ ඒ වගේ. එතකොට ඒ වගේම ඔහුට මේ ක්‍රිකට් එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවා. එතකොට මේ අපි දන්නවා මේ ඉන්දියාවේ ඔය කුල බේද වගේ දේවල් තියෙන නිසා ඒකේ මේ ඉහළ පුද්ගලෙක් මේ ගෞතම ගම්භීර්. එතකොට ඔහුට මේ ඉන්දියාවේ නිත්‍ය නායකෙක් බවට පත්වීමට පොඩ්ඩක් බැරි වුණා MS ධෝනි වගේ ක්‍රීඩකයෝ හිටපු නිසා. ධෝනි පස්සේ නායකත්වය ලබා දෙන්නේ කෝලිට, ගම්බිරට ඒක නිත්‍ය වශයෙන් හම්බ වෙන්නේ නැහැ. ඔන්න ඔතනත් පොඩි ගැටුමක් තියෙනවා ඉතිහාසය ගත්තාම. ඉතින් ඔබට මතක ඇති පසුගිය IPL තරගාවලියකදී ගම්බිර කෝලි මත ගැටුම, නැත්නම් ඒක පොඩක් ඊටත් එහා ගිය ගැටුමක් බවට පත් වුණා. එවැනි සිද්ධියක් සිද්ධ වුණා. ඊට පස්සේ පසුකාලීනව ඔවුන් දෙදෙනා දැන් මේ වන විට නිකන් හොඳයි වගේ පෙන්නනවා මාධ්‍යවලට එහෙම. නමුත් ඇතුලේ මොන මොන හරි ප්‍රශ්න ඇති. මෙතන තියෙන්නේ ওই පොඩි පොඩි ભેද, ඔවුන්ගේ ඉන්දියාවේ තියෙන ભેද ලොකෝටම තියෙනවා. ගම්බිර කියන්නේ ටිකක් උඩින් සලකන පන්තියක පුද්ගලයෙක්. ඒතර කෝලි කියන්නේ සාමාන්‍ය පන්තියක ධෝනිලා එහෙම ගත්තාම. නමුත් ගම්බිර මේ ඔක්කොටම වැඩි උඩින් ඉන්න නිසා මේ ප්‍රශ්නය එන්නටත් ඇති කියලා අපිට නිකන් අනුමාන කරන්න පුළුවන්. ඒකේ තියෙන පන්ති ભેදත් එක්ක කොහොම හරි මේ දැන් මොහු ප්‍රධාන පුහුණුකරුවා බවට පත් වුණොත් විරාට් කෝලිගේ ක්‍රිකට් ජීවිතේට මොකක් වෙයිද කියලා දැන් හැමතැනම කතා වෙන්නට පටන් අරන්. ඒක ඉන්දියාවෙත් සාකච්ඡාවක් තියෙනවා. අනෙකුත් රටවල් වල ක්‍රිකට් ප්‍රේක්ෂකයන් අතරත් පොඩි විහිළුවක් සහ මෙතන පොඩි ට්‍රෝල් වීමක් මේ දෙදෙනාට දැන් සිදුවීමක් තියෙනවා. ඉතින් අවුරුදු 42යි තවමත් ගෞතම්ට, විරාට් කෝලිට 35යි. මෙවර 2020 ලෝක කුසලානෙන් පස්සේ බොහෝ දුරට 2020 රටාවෙන් සමු ගැනීමට ඉඩ තියෙනවා කියලා සඳහන් වෙනවා විරාට් කෝලි සහ රෝහිත් ශර්මා. බලමු ඒක කොහොමද. ගෞතම් ගම්භීර් ප්‍රධාන පුහුණුකරුවා බවට පත් වුණොත් විරාට් කෝලිට මොනව වෙයිද කියලා ඇත්තටම අපිට හිතන්නට අමාරුයි. මොකද ඔහු නායකයා බවට පත් වෙද්දී ගෞතම් ගම්භීර් වගේ ක්‍රීඩකයන්ට වෙච්ච දේවල් නැත්නම් ඒ අත්දැකීම් හොඳට ඇති. එතකොට ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන යතුර ගෞතම් ගම්භීරට හම්බුනොත් එහෙම කෝලිට මොකක් වෙයිද කියන එක ඇත්තටම දැන් කවුරුත් කතා කරන සිද්ධියක් බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ එකපාරම මුකුත් වෙන එකක් නැහැ. නමුත් පොඩ්ඩ මොනා හරි වෙන්නට ඉඩ තිබෙනවා ඉදිරියට යද්දී. මොකද විරාට් කෝලි
එක් දින නැතන් උපරිම ටෙස්ට් ක්‍රීඩා කිරීමට ඉඩ තිබෙනවා තව අවුරුදු දෙකක් විතර ක්‍රීඩා කරයි කොහොමත් වයසත් එක්ක ඉතින් ඒ කාලය කොහොම ගෙවන්න වෙයිද කියලා දන්නේ නැහැ 2027 දෙසැම්බර් වෙනකන් ගෞතම් ගාම්භීර් පත් වුණොත් ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ වැඩි අවධානයක් ගෞතම් ගාම්භීර් සම්බන්ධයෙන් තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ ඉතින් තවත් කිහිප දෙනෙක්ගේ නමුත් කියවෙනවා ස්ටීවන් ෆ්ලෙමින් වගේ චෙන්නයි කණ්ඩායමේ පුහුණුකරුත් මේකට එයිද කියලා යම් යම් කතා බහ තියෙනවා නමුත් දැන් ඉදිරියෙන්ම සිටින පුද්ගලයා බවට පත් වෙලා තියෙන්නේ ගෞතම් ගාම්භීර් කියලා තමයි සඳහන් වෙන්නේ ඉතින් බලමු ගෞතම් ගාම්භීරට ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරී ගියොත් එතන තව ආතල් ටිකක් තියෙන්නට පුළුවන් ඉදිරියේදී මොකද ගෞතම් ගාම්භීර් කියන්නේ ටිකක් අමුතු මිනිස්සෙක් කියන එක අපි හොඳ ආකාරයෙන්ම දන්නවා මේ කාලයක් තිස්සේ ඔහුගේ හැසිරීම දැකලා ඉතින් අපිට හොඳ හොඳ සෙල්ලම් ටිකක් බලා ගන්නට පුළුවන් වෙයි ක්‍රීඩකයන් අතරත් ප්‍රශ්න ඇති වෙන්නට ඉඩ තිබෙනවා පුහුණුකරු ක්‍රීඩකයන් අතරයි ඉතින් ඒ වගේම ප්‍රසිද්ධියේ එක එක දේවල් වෙන්නටත් පුළුවන් ගෞතම් ගාම්භීර් කියන්නේ ටිකක් ඉවසීමෙන් චුට්ටක් අඩු නැත්නම් ප්‍රසිද්ධියේ පවා ඉවසීම පොඩ්ඩක් අඩු පුද්ගලයෙක් විදිහට තමයි අපි දැකලා තියෙන්නේ එහෙම වුණොත් ඔහු ප්‍රධාන පුහුණුකරු වුණොත් ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාව මොන විදිහට හැසිරෙයිද කියලා අපිට බලන්නට පුළුවන් ඉදිරි අවුරුදු 3මාර channel එක subscribe කරන්න සීනු ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න අපගේ YouTube නාලිකාව Facebook page Instagram TikTok සියල්ලම follow කරන්න